හරි මෙතන තමයි ගිය සතිය අපි ඉවර කෙරුවේ නැත් පටන් ගමු දැන් ඉන්නවා නව දිනෙක ඉන්නවා නේද එහෙනම් සියලු දිනාටම සුබ සන්ධ්‍යාවක් අපි එහෙනම් මෙතෙන්දලා මේ පන්ති වැඩ ආරම්භ කරමු අනිකට සම්බන්ධයෙන් දැන් 45 නේ තව විනාඩි කිහිපයක් තියෙන්නේ එතකොට අපි මෙතනදී මුලයකට ගියත් පොඩ්ඩක් එතනදී අපි පරිගණකයේ අද අද තත්ත්වය දක්වා පරිණාමය වේති ආකාරය සම්බන්ධව කතා කරපුවාම පරිගණකය මේ වෙන විට ඔබට ඉතාම තුරුපුරුදු මෙවලම බවට පත් විය ඇත. එහෙත් අද අප දකින මෙවන පරිගණක බිහිවීම සඳහා බොහෝ කාලයක් ගත විය ඇත. එසේම මේ සඳහා බොහෝ පිරිසකගේ දායකත්වයෙන් ලැබී ඇති බව නොරහසකි. කැලේ ජීවත් වූ මිනිසා ක්‍රමක්‍රමයෙන් සමාජශීලී වීමත් සමග තම කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා නොයෙකුත් උපකරණ නිර්මාණය කළ බව අප කවුරුත් දන්නා කරුණකි. නීති අවුරුදු 5000කට පමණ ඉහත සිට ඇබකසේ මිනිසා තම පරිගණක කටයුතු පහසු කර ගැනීම සඳහා භාවිතයටගත් සරල ආකාරයේ උපකරණයකි. මෙය අද අපි භාවිතා කරන පරිගණකයේ මූලික ඇලස් සැලකේ. අද අපි භාවිතා කරනු ලබන ඇබකසේ පින්තූර පහතින් विशाल यंत्र मेकानिकल विशाल गणना යන්ත්‍ර කීපයක් ගැන විතරක් අපි කතා කරනවා. ඒක තමයි පසු කාලයේදී බොහෝ උපකරණ සහ යන්ත්‍ර නිර්මාණය වූ අතර එකද. එහෙනම් දිනේ දාගන්නකොට කට්ටිය උඩ ඩේ ටුඩේ අද දිනේ දාගෙන පටන් ගන්නවා. අද දිනේ කීයද? දිනේ දාලා පටන් ගන්නද? Right. මේක ගැන ලියා ගන්න විශ්සෙන්න. හරි පසු කාලයේදී බොහෝ උපකරණ සහ යන්ත්‍ර නිර්මාණය වූ අතරින් කිහිපයක් පහත දැක්වේ 1642 දී බ්ලේස් පැස්කල් විසින් ලොව පළමු යාන්ත්‍රික ගණිත කර්ම කරන උපකරණය ලෙස සැලකෙන ඇඩින් මැෂින් එක නිපදවන ලදී. හරි ආකලන යන්ත්‍රය කියලා මේක හඳුන්වනවා. මේකට අපි ඇඩින් මැෂින් කියලා කියනවා. ආකලන යන්ත්‍රය මේක නිපදවුවේ 1642 බ්ලේස් පැස්කල් විසින්. ඒකට මේ පුජ්‍යලයා මේ වර්ෂය සහ යන්ත්‍රය ගැන මතක තියාගන්නට වෙනවා. හරි. රයිට්. ඒක අපි රූප රාමුවක් බැලුවොත් මේ තියෙන්නේ මේ ආකලන යන්ත්‍රය. ඇඩින් මැෂින් එක කවුද මේ බ්ලේස් පැස්කල් නිර්මාණය කරපු? ඒවකට. මේ තියෙන්නේ ආකලන යන්ත්‍රයේ රූප රාමු මේ තියෙන ආකලන යන්ත්‍රය. හරි. මේක හරි සුවිශේෂී සම්දිස්ථානයක් වෙනවා පරිගණක අද දක්වා එනට. ගොඩාක්
මෙහෙවරක් කරපු යන්ත්‍රයක් ලෙස සැලකෙනවා. මේ තේනේ යන්ත්‍රය. right ඊළඟට 1674 Godfrey Wilhelm von Leibniz විසින් ටැස්කල්ගේ උපකරණය බෙදීම වැඩි කිරීම වඩා පහසුවෙන් කිරීමට හැකි වෙන ආකාරයෙන් වැඩි දියුණු කරන ඇත. ඒක තවත් සම්දිස්ථානයක්. තව වැඩගත් යන්ත්‍රයක් වෙනවා මේක. 1674 මේක. මේකත් ලියාගන්න ටක් ගන්න. ඉක්මනට ලියාගන්න ටිකක් වේගී යන්න. හරි 1674 ගොඩ්ෆ්‍රී විල්හෙල්ම් වොන් ලෙබ්නිස් විසින් පැස්කල්ගේ උපකරණය බෙදීම වැඩි කිරීම වඩා පහසුවෙන් කිරීමට හැකි වෙන ආයුරින් වැඩි දියුණු කර ඇත. පැස්කල්ගේ යන්ත්‍රයේ එකතු කිරීම අඩු කිරීම ඉතා පහසුවෙන් කරන්නටත් වැඩි කිරීම බෙදීම ටිකක් ආයාසයෙන් අමාරුවෙන් කරන්න තිබ්බේ. නමුත් මේ මෙයා ඒක වැඩි දියුණු කරුවා බෙදීම වැඩි කිරීම පහසුවෙන් කරන්නට පුළුවන් විදියට. එතකොට එයාගේ යන්ත්‍රය දිහා අපි බැලුවොත් එයාගේ යන්ත්‍රය මේ වගේ යන්ත්‍රයක්. මේකට ලෙබ්නිස් වීල් කියලා තමයි නම තැබුවේ. ලෙබ්නිස් වීල්. හරි. මේ දෙන්නේ යන්ත්‍රය. එකක් නෙමෙයි ඒකට ඉතින් චුට්ටි චුට්ටි මුහුණුර වෙනස් වුණු ඒ වගේ යන්ත්‍ර ගොඩක් බිහි වුණා. මේ තියෙන්නේ ලෙබ්නිස් වීල් එක විදිහට සලකන මේකේ ලී ෆ්‍රේම් එකක් මේකේ තියෙන්නේ. මේකේ තියෙන තඹ ෆ්‍රේම් එකක්. ඒ වගේ යන්ත්‍ර බිහි වෙලා තියෙනවා. හරි. प्रदर्शनागार प्रदर्शन यात्रे
ජෝසප් ජකාඩ් නම් ෆ්‍රන්ස් ජාතික විද්‍යාඥයා සිදුරුපත් ක්‍රමය මගින් ක්‍රියා කරන රෙදිවියන යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී. ඔහුට ඔහුට සිදුරු කාඩ්පත් භාවිතයෙන් විවිධ මෝස්තර රෙදිවල විවීමට හැකි විය. ඉතාමත් වැදගත් පුද්ගලෙක් ජෝසප් ජකුවඩ් කියන්නේ එයා තමයි අද මේ අප භාවිතා කරන තොරතුරු තාක්ෂණයේ පාදක කරගෙන තියෙන 0.1 කියන සංකල්පය මේ ලෝකයට ඉදිරිපත් කෙරුවේ ජෝසප් ජකුවඩ් කියන පුද්ගලයා. එයා ඒක ඉදිරිපත් කෙරුවේ රෙදිවියන යන්ත්‍රයක් පාදක කරගෙන. එයාගේ තාත්තා රෙදිවියන යන්ත්‍රයක වැඩ කෙරුවා. ඒ වැඩ කරන අවදිදී තාත්තට උදව් කරන්න ගිය ජෝසප් ජකුවඩ් කියන පුද්ගලයා එයා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත පුද්ගලයා නෙමෙයි. නමුත් එයා මේ දේ නිර්මාණය කෙරුවා. අද එයා මේ ඉතාමත් මේ ශ්‍රේෂ්ඨයින් ඉතාමත් වැදගත් පුද්ගලෙක් විදිහට සලකනවා. හරි, එයාගේ මේ තියෙන රූපයක් ජෝසප් ජකුවඩ්ගේ රූපයක් මේ තියෙන්නේ. ඒ ළඟම තියෙන එයාගේ රෙදිවියන යන්ත්‍රය සහ පංච කාඩ් එයා භාවිත කරපු මේ තියෙන සිදුරු කාඩ්පත්. මේවයි තමයි රෙද්දවියන්න අවශ්‍ය මෝස්තරය සටහන් කළ දෙන්නේ මේකේ. මේවා නම් පසු කාලිනුම අපේ සංකීර්ණ පංච කාඩ්. නමුත් මූලිකේවත් මම මේ තියෙන පංච කාඩ්. සිදුරු කාඩ්පත් හදන යන්ත්‍රයක් මේ තියෙන්නේ. මේ මේ උපකරණයෙන් තමයි සිදුරු කාඩ්පත් හදන්නේ. හදන්නේ ඒ පසු කාලිනුම මේවා ආවේ මේ තියෙන්නේ සිදුරු කාඩ්පත් හරි ගස්සන. හරි, මේ කාන්තාව සිදුරු කාඩ්පත් වලින් වැඩසටහන් සකස් කරනවා. මේ සිදුරු කාඩ්පත් අමුණනවා. හරි, මේ තියෙන අමුණපු සිදුරු කාඩ්පත් මේ මේක මේ සිදුරු කාඩ්පත් අමුණලා එකක් තමයි වැඩසටහනක් ඉදිරි සලකන. මේ තියෙන මේ වගේ වැඩසටහන් මේ තියෙන කාන්තාව මේ ගොඩ ගහගෙන තියෙන සිදුරු කාඩ්පත් වැඩසටහන් මේ තියෙන. හරි, අද පරිගණකයේ ඇතුලේ වැඩසටහන් තියෙනවා. ඉස්සර මේ වැඩසටහන් තිබ්බ මේ වගේ මිටියක්. මේ වගේ කාඩ්පත් මිටියක් තමයි වැඩසටහන් කියලා සලකන්නේ. මේ තියෙන මේ ජැක්වඩ් ලූම් එක මේ වගේ රෙදිවෙන යන්ත්‍රයක් තමයි හැදුවේ. මේක තමයි ඔටෝමැටිකලි වැඩ කරන්න එයා හැදුවේ අර 0.1 ක්‍රමවේදය භාවිත කරලා. මේ තියෙන යන්ත්‍රයේ රෙදිවීමේ කටයුත්ත සිද්ධ වෙනවා. රයිට්, බලන්නකෝ මේ විය වෙන රෙදි. හරි, එතකොට මේක තමයි මේ මේ චාල්ස් බැබේජ් පසු කාලිනව ගත්තේ මේ තාක්ෂණය තමයි ජෝසප් ජැකුවඩ්. මේ තියෙන යන්ත්‍ර ජැකුවඩ් ලූම් එක මේ නූල් යන විදිය මේ තියෙන්නේ මේ ඩිසයින් එක තියෙන්නේ මේ 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 පංච් කාඩ් මිටි. මේ තියෙන රෙද්දක් විය වෙනවා. හරි, right, ඊට පස්සේ චාල්ස් බැබේජ් කියන පුද්ගලයා. වොන් තවත් සුවිශේෂී පුද්ගලෙක්. එයා මේ ජෝසප් මාරි ජැකුවඩ්ගේ රෙදිවෙන යන්ත්‍රයේ දිහා බලන්න ගිහින් ඒකෙන් ලද අත්දැකීම් වලින් තමයි අවුරුදු ගාණක් මහන්සි වුණාට එයාට ඒ චාල්ස් ජෝස් ජැකුවඩ්ගේ සංකල්පය ඔළුවට ඇවිල්ලා තිබෙන්නේ. එයා විමතියටපත් වුණා මේ මේ රෙදිවෙන යන්ත්‍රය දැකලා මේ ඉස්කෝලේ ගිය පුද්ගලයා හදලා දෙන්න. හරි, ඊට පස්සේ එයා ඒ කන්සෙප්ට් එක භාවිත කරලා තමයි පරිගණක නිර්මාණය කෙරුවේ. ඇනලිටිකල් එන්ජින් එක ඩිෆරන්ස් එන්ජින් එක නිර්මාණය කෙරුවේ. රයිට්, ඒකත් ලියාගන්නකෝ. මේකත් අත් ගන්න. संबंध यूट्यूब लिंक ग्रूप लिंक
අද්දපුතාලා ලීලා ඉවරද? අංජුලා ඉවරද? ඔව් සර්. හරි පුතේ අද මම චුට්ටක් කලින් මේ පටන් ගත්තේ මේ පහමාට කියලා දැම්මා දැන් මට චුට්ටක් පරක් වෙනවා මොකද මේ මට අද මලකෙදර කියන්න වෙලා. මේ අර පෙයාලුවෙක් නැති වෙලා. මේ ඉන්සා චුට්ටක් කලින් පටන් ගත්තේ. සමහර අය දැන් සම්බන්ධ වෙන්න බැරි වෙන්න ඇති. මේ රෙකෝඩ් කරන එක මම ගෲප් එකට දාන්න ලින්ක් එක ඊට පස්සේ බැරි වුණා අයටත් ඒ තරක් වෙලා අපයටත් මේ මුල් ටික ගන්න පුළුවන් නෝට් එකේ. හරි එතකොට චාල්ස් බැබේජ් සිදුරුපත් පද්ධති සංකල්පය භාවිත කර ඇනලිටිකල් එන්ජින් නම් උපකරණය නිර්මාණය කළේය. මෙම උපකරණයේ ආදානය සකස් කිරීම ප්‍රතිදානය යන ප්‍රතිදානය සහ ආචායන යන සංකල්ප යොදාගෙන එම සංකල්ප පරිගණකයේ දියුණුවට ඉවහල් වූ නිසා ඔහු පරිගණකයේ පියා ලෙස හඳුන්වනු ලබයි. එතකොට චාල්ස් බැබේජ්ගේ මේ හදපු අර චාර් මේ ජෝසප් ජැක්වාඩ්ගේ සිදුරු කාඩ්පත් සංකල්පය භාවිත කරලා හදපු යන්ත්‍රයේ ඒ කියන්නේ ඩිෆරන්ස් එන්ජින් එක විශේෂයෙන්ම ඇනලිටිකල් එන්ජින් එක විශ්ලේෂක යන්ත්‍රයේ තිබ්බ ආදානය සැකසුම ප්‍රතිදානය සහ ආචයනය කියන සංකල්ප හතරම ගබඩා කරලා තිබ්බා. හරි ඒ වගේම ඔහුගේ මෙම යන්ත්‍රයට පරිගණක වැඩසටහන් සකස් කරන ලද ඇඩා ඔගස්ටා ලව්ලේස් ලොව ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය ලෙස හැඳින්වෙයි. එතකොට මේ මෙයාගේ විශ්ලේෂක යන්ත්‍රයට වැඩසටහන් ලියලා වැඩ කරන්න පුළුවන් යන්ත්‍රයක් තමයි නිර්මාණය කරලා තිබ්බේ. එතකොට මේ මේකේ තිබුණු අර සංකල්ප හතරක් නිසා මේක පරිගණක වැඩසටහනක් පාදක කරගෙන වැඩ කිරීමට සකස් කරලා තිබුණ නිසා මේ චාල්ස් බැබේජ් පරිගණකයේ පියා ලෙස නම් කරනු ලැබුවා. ඒකට විශේෂම හේතුව වුණේ මේ විශ්ලේෂක යන්ත්‍රය. මේ විශ්ලේෂක යන්ත්‍රය. එහෙනම් අපිට හරි වැදගත් සම්දිස්ථානයක් වෙනවා මේ චාල්ස් බැබේජ් නිර්මාණය කරපු විශ්ලේෂක යන්ත්‍රයේ මේ අද දක්වා පරිගණකයේ අපු ගමන් මගින්. right ඊට පස්සේ මේ ඉන්නේ චාල්ස් බැබේජ් සහ ඇඩා ඔගස්ටා. මේ තියෙන යහදපු විශ්ලේෂක යන්ත්‍රය. හරි මේකේ තියෙන දැතිරෝධ දඬු සහ සිදුරු ඒවා තමයි මේකේ භාවිත කරන්න තියෙන විශ්ලේෂක යන්ත්‍රය. මේ තියෙන එකේ මොඩල් එක. මේවා දැන් මේ කෞතුකාගාරවල මිනිස්සුන්ගේ දැක ගැනීම පිණිස ගබඩා කරලා තියෙන මේ ඩිෆරන්ස් එන්ජින් එක ඊට කලින් එයා හදපු යන්ත්‍රය. හරි මේ තියෙන චාල්ස් බැබේජ්ගේ මොළය. හරි මේක මේ චාල්ස් බැබේජ්ගේ මොළයේ කොටස් දෙකකට කඩලා කෞතුකාගාර දෙකක මේ එංගලන්තේ තැන්පත් කරලා තියෙනවා. චාල්ස් බැබේජ් ප්‍රේ the mathematician Charles Babbage died in 1871. His brain was preserved as part of a project to study the brains of genius. Maybe ඉතාමත් දක්ෂ මිනිසුන්ගේ මොළය ගැන තොරතුරු හොයන්නට අවශ්‍ය කරුණු ගන්නට මේ මේ චාල්ස් බැබේජ් මොළය තැන්පත් කරලා තියෙනවා. මේක ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ right ඊළඟ එක හවාඩ් අයිකන් ලියා ගන්න තාක්කල් මේක ලියා ගන්න හවාඩ් අයිකන් ගැන.
Right. හවර්ඩ් අයිකන් විසින් හවර්ඩ් විශ්වවිද්‍යාලයේ තම සගයන් සමග හා IBM සමාගමේ සහායතිව ස්වයන් කරන අනුක්‍රමික පාලන ගණන යන්ත්‍රය Automatic Sequence Control Calculator යන උපකරණය 1944 දී නිපදවන ලදී. මෙය Mark 1 ලෙස නම් කෙරෙනියත් ඉතා දක්ෂ භෞතික විද්‍යාඥයෙක් එයා නිපදවපු මැෂින් එක 1944 Mark 1 කියලා ලෝකේ පුරා ප්‍රසිද්ධ වුණා. ඒ නිසා තමයි ආව මේකට ඇතුළත් කරලා දෙන්නේ right මේ ඉන්නේ Howard Aiken කියන පුජ්‍යලයා. මෙයාගේ සහායකවන් එයාට සහාය දක්වපු අය මේ මැෂින් වල කටයුතු කරන්න. එයා IBM සමාගමේ එක සහායකයෙක් තමයි මේ කටයුතු කරන්නේ IBM සමාගම right Mark 1 computer එකේ තියෙන්නේ. Mark 1 computer. right ඊට පස්සේ මුල් අවදියේදී නිර්මාණය වූ උපකරණ විශාල ප්‍රමාණයක් යාන්ත්‍රික වූ බැවින් ස්වයංක්‍රීය පරිගණක නිර්මාණය වන්නට පටන්ගත් අවදියේ සිට පරම්පරා පහත පරිදි වේ. එතකොට මේකත් ලියාගන්න ඊට පස්සේ අපි පරිගණක පරම්පරා ගැන ඉගෙන ගන්නවා. පුතේ භාග්‍යමයි කතාවට පැහැදිලිව ඇහෙනවද? අශාන් අපහන හේනත් හොඳට ඔව් සර් හරි පොඩි මේ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා ඉන්ටර්නෙට් කේස් එකක් හරි රයිට් ඔකේ හරි ඔකත් ලියාගන්න ඊට පස්සේ පරම්පරා ගැන කතා කරමු හරි මුල් අවදියේදී නිර්මාණය වූ උපකරණ විශාල ප්‍රමාණයක් යාන්ත්‍රික වූ බැවින් ස්වයංක්‍රීය පරිගණක නිර්මාණය වන්නට පටන්ගත් අවදියේ සිට පරම්පරා පහත පරිදි වේ. එතකොට පළවෙනි යන්ත්‍ර ඔක්කොම මේ යාන්ත්‍රික මැෂින් ඒවා මේ එකට හැපිලා ගෙවිලා වැරදි තොරතුරු දෙතිරෝද කැඩිලා ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි යාන්ත්‍රික ඒවා. ඊට පස්සේ පරිගණක පරම්පරා යටතේ පරිගණක බිහි වෙන්න පටන් ගත්තා. හරි එතකොට ඒ යටතේ අපි ගත්තොත් පළමු පරම්පරාවේ පරිගණක 1940 සිට 1956 දක්වා එතකොට ඒවායේ ප්‍රධාන දෘඩාංග තාක්ෂණය අපිට ඉතා වැදගත්. එතකොට පළවෙනි පරම්පරාවේ පරිගණකවල දෘඩාංග තාක්ෂණයේ විදිහට රික්ත නල සහ සිදුරු කාටපත් භාවිතා කෙරුවා. එතකොට ඔයාලා විභාගෙදී අහනවා පළවෙනි පරම්පරාවේ පරිගණක මොන කාල වකවානුවේද කියලා. එතකොට 1940 සිට 56 දක්වා කියන කාල පරාසය මතක තියාගන්න ඕනේ. පළමු පරම්පරාවේ පරිගණක වල භාවිතාව දෘඩාංග තාක්ෂණය මින් කවරක්ද කියලා අහනවා බහුවර්ණය කියන. එතකොට ආ රික්ත නල කියන එකයි සිදුරු කාටපත් කියන එකයි දැනගෙන තියෙන්න ඕනේ. නැත්නම් උත්තරේට ගහන්න බෑ, නිවැරදි උත්තර තෝරන්න බෑ. ඊට පස්සේ භාවිතා කරලද මෘදුකාංග මොනවද කියලා අහනවා. එතකොට ඒවකට භාවිතා කරේ යන්ත්‍ර භාෂාව, ඇසෙම්බ්ලි භාෂාව රඳවාගත් ක්‍රමලේඛන සංකල්පය භාවිතා කෙරුවා. මේවා ඉදිරි ලක්ෂණ විශාල තාපයන් ඉපදවීම, සෙමින් ක්‍රියා කිරීම, ප්‍රමාණයෙන් විශාල වීම, එහා මෙයාගෙන යානු හැකි පද්ධති, විශාල විදුලි පරිභෝජනය, මිලාදික වීම. එතකොට පළවෙනි පරම්පරාවේ නිර්මාණය වූ පද්ධති විදිහට ENIAC, EDVAC, EDSAC, UNIVAC, IBM 701 කියනවා භාවිතා කරනවා. right ටග්ගල ලියා ගන්න කෝක ටික රයිට් එකටම ලියා ගන්න එක පැත්තක પરම්පරාව අනිත් පැත්තේ විස්තර ටික දෘඩාංග තාක්ෂණය ඊට පස්සේ දෘඩාංග තාක්ෂණය මොකක්ද පොඩියට සටහන් කරගන්න ඉක්මනට අචුපතේ තියෙන ඕකේ අනිත් පැත්තට හරි අමාරුයි අපිට ඒක මේ
මතක තියාගන්න මම මේ මේක අඩු කරලා වැදගත් ටික දාලා තියෙනවා මේකේ right ඉක්මනට ලියාගන්න ටිකක් වේගෙයි पेपर एक तो पुती दा देदा हाँ दे नेतम देखे तो मुझे दा ओ कटिया टन हाँ सिटने लोग तो क्या कहने හරි එතකොට ඔයාල ලියාගත්ත පළවෙනි පරම්පරාවේ එතකොට මේකේ මේ පළවෙනි පරම්පරාවේ පරිගණක වල ලක්ෂණ ටික සියලු දෙනා මතක තියාගන්න ඕනේ මොකද මේ හා සම්බන්ධව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අහනවා අපි ඒවයි පොඩ්ඩක් මේ බලමු යන්ත්‍ර ටිකක් මේ තියෙන ජෝන් ඇම්බ්‍රෝස් ෆ්ලෙමින් කියන පුජ්‍යලයා එයා 1749 සිට 1900 हतलिस पहाड़क्वा में जीवत तलाहितिया एंड इलेक्ट्रिकल इंजीनियर एंड फिजिसिस्ट भौतिक विद्यार्थी इलेक्ट्रिकल इंजीनियर के लिए यह तमा में रिक्तनले हुआ गति पहले परंपराय भाविता के बुद्ध दांग ताक्षणिक विद्या भाविता उन रिक्तनले हुआ गति में आ फ्लेमिंग वेल के लतमा मुली ने कहें दिन मिले एक दस मतलब एक හරි එතන මේ තියෙන ඉස පසු කාලිනව පුරික්තනල් මේවා තමයි පරිගණකවල භාවිතා කිව්වේ මේවා ඊනියක් කියන පරිගණකේ භාවිතා කරලා තිනවා මේවා මේ 18000. ඒතර කොච්චර විශාල පරිගණකයක් වෙන්න ඕනේ. දැන් ඔයාලා භාවිතා කරන බල්බයක් විතර විශාලයි මේ රික්තනල. මේවා තමයි එවකට තිබුණ දුඩාංග තාක්ෂණය. ඊට පස්සේ මේ තියෙන සිම්පල් පංච් කාඩ් සරල සිඳුරු කාඩ්පත්. මේවා තමයි මුල්ම යුගයේ අර ජෝසප් මාරි ජැකුවාඩ් විසින් භාවිතා කරපු පංච් කාඩ්. මේ පංච කාඩ් මිටි කියන්නේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහන. මේ තියෙන පොඩි වැඩසටහන. හරි?
මේ තියෙන්නේ වැඩසටහන් තුනක් මේ තියෙන්නේ. ඔය මිටි තුන කියන්නේ වැඩසටහන් තුනක්. හරි. ඒ කාලේ තිබුණා. අද නම් අපි වැඩසටහන් දාගෙන යන්නේ CD, DVD, flash pen ඒවයි. නමුත් මේ වගේ කාඩ් තමයි ඉස්සර දෙන්නේ. එතකොට බලන්න කොච්චර දැන් වෙනස් වෙලා තියෙනවද මේ දේවල් කියලා. එතනේ පළවෙනි පරම්පරාවේ තියෙන දුඩාංග තාක්ෂණය. හරි මේ පසු කාලින කාඩ් පත් ඒවා ටිකක් සංකීර්ණයි. හරි. රයිට්. ඔය ආදි වශයෙන් ඊට පස්සේ යంత్ర භාෂාව ආවා. යంత్ర භාෂාව ආවා. හරි. පරිගණක මේ තියෙන යంత్ర භාෂාව. ඊට පස්සේ assembly language එක ආවා. ඊට පස්සේ මේ ENIAC පරිගණකය ඒවකට තිබුණා. ENIAC computer. ඕකේ තමයි vacuum tube 18 10 තිබ්බේ. HVAC computer. එක්සක් පරිගණකය ඒ කාලේ තිබුණා මේ දෙන යුනිවැක් පරිගණකය ටිකක් වොන් ලස්සනයි මොඩල් එක හරි කේසින් වල දාලා ටිකක් ආසයිතන විදිහට තේනවා යුනිවැක් මේ දෙන යුනිවැක් පරිගණකය හරි ඊට පස්සේ මේ IBM 701 කම්පියුටර් හරි ටෝඩා ටිකක් අර ලස්සනයි ඇඩරුව හොඳයි ආසයිතනයි ඊට පස්සේ දෙවන પરම්පරාවේ පරිගණක ටග්ගල ලියාගන්න ඊට පස්සේ ඒක ගැන විස්තර ටිකක් බලන්න ඉක්මනට ලියාගන්න දෙවන පරම්පරාවේ පරිගණක. ඔය පැත්තරම පොතේ ලියා ගන්න දෙකට බෙදලා. දෙකම සස් කොල්ලක. අද රේෂිනී එහෙම නෑ නේද රේෂිනී हरि यतकोट मे देवन परंपरा परिगणक 1956 सिट 1963 दक्वा ये काल परासे मत त्यागांडोने प्रधान दुडांग ताक्षणे ट्रांसिस्टर ඊට පස්සේ දෘඩාංග තාක්ෂණයට පටිසහ තැටි නම්ය තැටි වගේ ඒවා භාවිතා කරන්න ගත්තා භාවිතා කරන ලද මෘදුකාංග උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා ඇසෙම්බලි භාෂා ඔය දෙක භාවිතා කරලා ලක්ෂණ අඩු තාප ප්‍රමාණයක් නිපදවීම පළවෙනි પરම්පරාවට සාපේක්ෂව අඩු තාප ප්‍රමාණයක් නිපදවීම වැඩි වේගයෙන් ක්‍රියා කිරීම පළවෙනි પરම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා වීම පළවෙනි પરම්පරාවට සාපේක්ෂව එහා මෙහාගෙන නොහැකි පද්ධති අඩු විදුලි පරිභෝජනයේ පළමු පරපරාවට සාපේක්ෂව මිල අධික වීම හරි මේ මේ වගේ ලක්ෂණ තිබ්බා මේවත් ගොඩක් ලොකු මැෂින් නමුත් පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩු තාප ප්‍රමාණයක් අඩු වේගය වැඩි වේගයක් ප්‍රමාණයෙන් කුඩා වීම නිර්මාණයේ පද්ධතිය විදිහට හනිවෙල් 400 IBM 7030 CDC 1604 ලාක් කියන පරිගණක හඳුන්වන්න පුළුවන් අපි ඒවැ රූප රාමු ටිකක් බලමු
මේ තියෙන්නේ ඉන්වෙන්ටර්ස් ඔෆ් ද ට්‍රාන්සිස්ටර්. ඒතර පළවෙනි එකේ ජෝන් ඇම්බ්‍රෝස් තමයි රික්තනලයේ නිෂ්පාදනය කෙරුවේ. දැන් මේකේ ඉන්වෙන්ටර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. හරි? ඒ 3 දෙනා තමයි ජෝන් බාඩින්, විලියම් ෂොක්ලි ඇන් වෝල්ටර් බ්‍රිටන් කියන 3 දෙනා තමයි ට්‍රාන්සිස්ටරය නිර්මාණය කෙරුවේ. මේ තියෙන ට්‍රාන්සිස්ටරය මේ තියෙන යාල නිර්මාණය කරපු ට්‍රාන්සිස්ටරය තියෙන්නේ ඒක ජෝන් බාඩින්, විලියම් ෂොක්ලි ඇන් වෝල්ටර් බ්‍රිටන් කියන 3 දෙනා තමයි මේකේ නිර්මාණකරුව වෙන්නේ. මේ ෆස්ට් ට්‍රාන්සිස්ටර් යාලා නිර්මාණය කරපු පළවෙනි ට්‍රාන්සිස්ටර් එක මේකේ රෙප්ලිකා එකක් තියෙනවා මේ මලාගන්ධ තැන්පත් කරපු එකක්. මේ ඊට පස්සේ ආපු ට්‍රාන්සිස්ටර්ස් මේවා නම් වලට දකින්න තියෙනවා දැන් ඔය සර්කිට් බෝඩ් වල. මේ තියෙන ඊට පස්සේ ආපු ට්‍රාන්සිස්ටර්ස් ඊට පස්සේ ටේප් දෘඩාංග තාක්ෂණය විතර වල දැකලා තියෙන්නේ කැසට් පීස්, ඩෙක් පීස් ඉස්සර කම්පියුටර් වලටත් දැම්මේ මේ වගේ ටේප් දැම්මේ. හරි? මේ වගේ ටේප් තමයි භාවිත කරේ පරිගණක වල. මේ තියෙන ටේප් තොරතුරු රඳවා ගන්න. මේ තියෙන ටේප් ඩ්‍රයිව්ස් පරිගණක වල තිබ්බ. මේවා තමයි ටේප් කියවන්නේ. හරි? මේ තියෙන ෆ්ලොපි ඩිස්ක්. ඊට පස්සේ තැටි එන්න ගත්තා. මේවා ෆ්ලොපි ඩිස්ක්ස් කියලා හැඳින්වුවා. මේ ෆ්ලොපි ඩිස්ක් රීඩර්ස් වර්ග තුනක් තිබ්බා. හරි? 8 half 5 quarter 3 and half කියලා. ඊතර ජැස් ඩිස් සිප් ඩිස්ක්ස් වගේ වෙන්ද ගත්තා. හරි? high level languages එන්න ගත්තා. මේ තියෙන්නේ Honeywell 400 කියන පරිගණකය. මේ තියෙන්නේ IBM 7030 කියන පරිගණකය. මේ CDC 1604 කියන පරිගණකය. මේ Univac Clarke කියන පරිගණකය. ඊට පස්සේ අපි එනවා තෙවන පරිගණක පරම්පරාවට. ලයිටික් පොඩ ලියා ගන්න එකත් තෙවන පරිගණක පරම්පරාව. අච්චුපොතුත් බලන්න අච්චුපොතේ මීට වඩා ගොඩක් විස්තර දෙනවා මම මේ වැදගත්ම ඔයාලට ඕනම ටික තමයි මෙතන ගබඩා කරලා තියෙන්නේ. හරි ලියාගත්තද කට්ටිය? සිත්මි ලියාගත්තද?
ඔව් සර් ලිව්වා හරි එතකොට තෙවන පරම්පරාවේ පරිගණක 1964 සිට 1975 දක්වා ප්‍රධාන දෘඩාංග තාක්ෂණයේ උනේ අනුකලිත පරිපත ට්‍රාන්සිස්ටරය වෙනුවට අනුකලිත පරිපත ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරය වගේ 100ක් 1000ක් 2000ක් 3000ක් වගේ ඒකක තියෙන අනුකලිත පරිපතයක් තුන. ඒතකොට පරිගණකේ තවත් කුඩා වුණා. ධාරිතාවයෙන් ඉහළ තැටි යතුරු පුවරු මූසිකේ එන්න ගත්තා. වොන් තුන්වෙනි පරම්පරාවේ පරිගණක වල තමයි යතුරු පුවරු මූසිකේ ආවේ. හොඳට මතක තියාගන්න විතරම ආන ප්‍රශ්නයක්. භාවිතා කරන ලද මෘදුකාංග මෙහෙයුම් පද්ධති උසස් මට්ටමේ පරිගණක භාෂාව. මෙහෙයුම් පද්ධති ආව උසස් මට්ටමේ පරිගණක භාෂාව. ලක්ෂණ අඩු තාප ප්‍රමාණයන් නිපදවීම වැඩි වේගයකින් ක්‍රියා කිරීම ප්‍රමාණයෙන් කුඩා වීම එහා මෙහා ගෙන යා නොහැකි පද්ධති ඒත් එහා මෙහා ගෙනියන්න බෑ මේ තුන්වෙනි පරම්පරාව. අඩු විදුලි පරිභෝජනයක් මිල අධික වීම. විදුලි පරිභෝජනය අඩු වුණා පළවෙනි දෙවෙනියට සාපේක්ෂව මිල අධික වීම. කාටවත් මිල දී ගන්න බෑ ලොකු ව්‍යාපාරික ආයතන විතරයි මේවා මිල දී ගත්තේ. නිර්මාණය වූ පද්ධති විදිහට IBM 360 370 PDP 8 PDP 11 CDC 6600 මේ වගේ පරිගණක තමයි මෙහි වුනේ. හරි ඒ පරිගණක කීපයක් මතක තියාගන්න වෙනවා. මේවත් අහනවා සමහර අවස්ථාවලදී විභාගෙදී ඒවට උදාහරණ මොනවද කියලා. ඒකට ඒ උදාහරණ දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරි අපි ඒවට සමාන රූප රාම ටිකක් බලමු. මේ දෙන්නේ ජැක් කිබ්ලි on August 28 ඉන්නේ. මෙයාලා තමයි පුරෝගාමි වෙලා තියෙන්නේ මේ චිප් නිර්මාණය කරන්න. ආයි රොබර්ට් නෝටන් නොයිස් කියන පුජ්‍යලයා. මේකට ඉතින් මේ චිප් නිර්මාණයේ පුරෝගාමි පුජ්‍යල විදිහට අපි සලකන්නේ. ඒකට ඉන්ටග්‍රේටඩ් සර්කිට් අනුකලිත පරිපතේ මේක මේ වගේ පරිපත. හරි. මෙතේනේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් එක. මෙතේනේ අපේ සර්කිට් බෝඩ් වලට අංකිත පරිපත වලට සරි කරලා තියෙනවා මේ වගේ සමෝදානිත පරිපත. ඉන්ටග්‍රේටඩ් සර්කිට්ස්. වල මොකක් හරි පරිපතයක් කරන් බැලුවොත් මේව වුණ තරම් දකින්න තියෙනවා. හරි. යතුරුපුවරු ඊටසේ මූසිකේ ආවයි කාලේ ලීවලින් හදපු ආවරණයක් තියෙන මේ වගේ එකක් තමයි මූසිකේ කියන්නේ මේ ඉස්සර කාලේ මේ හතරැසේ වෙවිලා ඊට පස්සේ අපේ සුමට අතින් අල්ලන්න පුළුවන් මූසික අපි අතරට පැමිණියා මේ තියෙන PDP 8 කියන පරිගණකය PDP 11 කියන පරිගණකය CDC 6600 කියන පරිගණකය චුට්ටක් පොඩි ලස්සන පරිගණක බිහි වෙන්න ගත්තා ඊට පස්සේ සිවුවන પરම්පරාවට ආවා රයිට් එන ටග්ගල සිවුවන પરම්පරාවේ පරිගණක ගැන ලියා ගන්න. ටග්ගල ලියන්න වේගෙ. ආ කියන්නේ. සර් යාර මුල්ම ටික ලියා ගන්න බැරි වුණානේ සිග්නල් නැතුණා. සිග්නල් නැතුවද? ඔව් සර්. හරි මෙහෙම කරමු. මම දැන් මේකේ මේ ලින්ක් එකක් දානවා. YouTube එකේ ලින්ක් එක දාන්න ඔයාලට මේ බලන්න. ඒතර චුට්ටක් බලමු ඈ. මම මේ ටිකක් ඉක්මනට කරගෙන යන්න පුතේ. දැන් මේ මලගෙදර කියන්න වෙලා. एक चुट्टा कलिंग पटांग रहा है ये क्या यानि जाने टेक एक चुट्टा किधर दिया गया ने Huh?
කවුද මේ බැරි වුණා කියලා දුව කියනක නම මම ඒකේ මේ මේ ගෲප් එකට එවන්නේ වාගේ චමෝදිස ආ චමෝදිනේ මගේ චමෝදි කියලා ඇත්තේ නේද නම්බර එක මම ඔයාලට ගන්නයි ගෲප් එකට චමෝදී 11 ද? ඔව් සර්. ආ හරි මම ඔය ගෲප් එකට එවන්න එක. ඔයාගේ පර්සනල් එකට එවන්න එක. හා සර්. හරි මම ඒක දැම්මයි බලන්න. අද වෙලා නැති හින්දා මේක කරන්න. හා සර්. එතකොට සිවන පරම්පරාවේ පරිගණක 1975 සිට 1989 දක්වා කාල පරාසය ප්‍රධාන දුඩාංග තාක්ෂණය විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත ශුද්‍ර සකසණය ප්‍රොසෙසර් එක CPU කියලා කියන්නේ ඒ කාලේ මේ සිවන පරම්පරාව ඊට පස්සේ අත්ල පරිගණක අතේ array යන පරිගණක බිහි වුණා ධාරිතාවෙන් ඉහළ දෘඩ තැටි ප්‍රකාශ තැටි ආවා දෘඩ තැටි ආවා ඊට පස්සේ ප්‍රකාශ තැටි ආවා CD DVD වගේ වේගවත් පරිගණක ජාල බිහි වුණා මේ පරම්පරාවෙන් භාවිතා කරන ලද මෘදුකාංග චිත්‍රක අතුරු මුණත් සහිත මෙහෙයුම් පද්ධති හරි Windows එන්න ගත්තා රූප රාමු මෙනුස් මේ වගේ දේවල් එන්න ගත්තා විවෘතකේත මෙහෙයුම් පද්ධති මේ කාලේ දියාවා ලක්ෂණ ඉතා කුඩා එහා මෙහා ගෙන යා හැකි යාවත් කලන කිරීම පහසුයි निर्माण पद्धति IBM PC Apple PC मेन पद्धति හරි ඊයාලේ නිවරද ඒක මම තාම දිනා ඉන්නවද නෑ නේද කවින්දයි ඉවරද ඔව් සර් හරි රයිට් ඔකේ සිවන පරම්පරාවේ පරිගණක 1975 සිට 1989 දක්වා හරි එතකොට IBM PC Apple PC අපි වැ රූපරාම ටිකක් බලමු लार्ज स्केल इंटग्रेटेड सर्किट भावता महापरिमाण एकाबद्ध परिपथ वेरी लार्ज स्केल इंटग्रेटेड सर्किट मेवागे वगे वी एल एस आईसी वेरी लार्ज स्केल इंटग्रेटेड आईसी
මෙතන මයික්‍රෝ ප්‍රොසෙසර් එක සකසන්නේ මුලින්ම ආපු ඕක 4004 කියන සකසන්නේ මුල්ම සකසන්නේ පරිගණක එක භාවිතා වුණා හරි මේ තේනේ ඊට පස්සේ ප්‍රොසෙසර් ඩෙවලොප්මන්ට් එක හරි ඊට පස්සේ 186 286 386 486 කියලා ප්‍රොසෙසර් ආවා ඊළඟට Pentium කියලා ආව ප්‍රොසෙසර් එක ඊට පස්සේ Pentium 2 Pentium 3 Pentium 4 කියලා ප්‍රොසෙසර් ආවා ඒ ටික තමයි මේ තියෙන්නේ මේවා තමයි මේ සකසනේ පරිගණකයේ මොලේ විදියට සලකන්නේ හරි සර් සර් කියනමුකුත් ඇහෙන්නේ නැහැ නේ සර් මං කියන ඇහෙන්නේ නැද්ද ඈ පුතේ අනික කයට ඇහෙන්නේ නැද්ද ඉර්ෂාත් මාව ඇහෙන්නේ නැද්ද ඇහෙනවද චිරංජේ මාව ඇහෙනවද ඇහෙනවද පුතේ කාට හරි එක්කෙනෙක් ඇහෙන්නේ නැහැ කියන්නේ යාට මේ සිග්නල් ගැටලුවක් ඇති කවුද කියපු පුතා කාටරි මාව ඇහෙන්නේ නැහැ කිව්වා මේ සිග්නල් මොන හරි ගැටලුවක් ඇති මේ එයාට ඒ නිසා තමයි කැඩෙන්නේ මොකක් හරි මයික් වල හරි ස්පීකර් වල දෝෂයක් දන්නේ සුට්ටක් බලන්න පුතා රයිට් මේ තියෙන පුතේ කාඩ් ප්‍රොසෙසර් එකක් Pentium 2 කාඩ් ප්‍රොසෙසර් එකක් ඉස්සර කාඩ් ප්‍රොසෙසර් කියන්නේ කාඩ්යක් වගේ ස්ලොට් එකකට ගහන ප්‍රොසෙසර් ආවා අපේ කාලේ Pentium 2 වල තමයි වැඩි හරියක් තිබ්බේ Pentium 3 තිබ්බා මේ තියෙන Pentium 3 වල ආපු කාඩ් ප්‍රොසෙසර් එකක් හරි මේවා දැන් අපි පාවිච්චි කරපු මැෂින් වලින් ගලවපුවා දැන් මල්ලඟ තියෙනවා මේවා ළමයින්ට පෙන්නන්න මම තියාගෙන ඉස්සර ඒවයි රයිට් ඊට පස්සේ මයික්‍රෝ ප්‍රොසෙසර් එක මේ ඊට පස්සේ i3 i5 i7 i9 දැන් මේවා තාම භාවිතා වෙනවා තාම හොඳ වේගෙන් අපිට භාවිතා කරන්න පුළුවන් මේවා මමත් දැනට භාවිතා කරන්නේ i5 3rd generation මේ කම්පියුටර් එක තමයි වැඩ කරන්නේ පරණ එක හරි ඒ කියන්නේ මේ මේ ඇමරිකාවේ වගේ රටවල පාවිච්චි කරලා ලංකාවට ආපු එකක් තමයි මම අරන් තියෙන්නේ i5 3rd gen ඒක තමයි ඔක්කොම වැඩ ටික කරන්නේ ඒවා තාමත් ස්පීඩ් 3rd gen machine එක right first IBM capacity hard disk drive මේ තියෙන ඉස්සර hard disk බලන්නකො size එක ඒවයි මේ තියෙන 1 gig hard disk එක ප්‍රථම මේ තියෙන ඉස්සර CD තැටිය බලන්නකො ගිනියන්න පුළුවන්ද කියලා විශාල තැටියක් ඔය CD තැටිය ඉස්සර කාලේ භාවිත කරපු මේ තියෙන ඒවා කියවන CD ROM එක ඉස්සර මේ දැන් අද තියෙන එක තමයි උඩින් තියෙන්නේ මේ පරණ එක යටින් තියෙන්නේ බලන්න කොච්චර විශාලද කියලා right it is a floppy disk මේ ඉස්සරම අප එක ලොකු එකක් ජැකට් එක මේ ඊළඟට අප එක මේ ඊළඟට අප එක right මේ තියෙන්නේ IBM PC ඉස්සර අප IBM PC එක හරි IBM PC ඊට පස්සේ අපි යනවා පස්වර පරම්පරාවේ පරිගණක වලට ටග්ගාල එකත් ලියා ගන්න පරම්පරා ඉවරන ඔතන මම ඔයාලට මේ මේකේ මේ YouTube channel එකට දාලා මේ link එක දාන්නම් එතකොට ඔයාලට පුළුවන් මේක බලන්න. අද නම් කරන්න බෑ දැන් මම මේක ඉවරු නැති මේ ගමනක් යනවා. හෙට වෙනකොට දාන්නම් මම. Thank you.
ඉවරයිනේ මැසේජ් එකක් උත්තරලා තියෙනවා බලමු මැසේජ් එක සර් ලබන සතියේ පන්ති තියෙනවාද ඔබට දිගටම මේ බදාදා පන්ති තියෙනවද දිගටම බදාදා පන්ති පුතේ මේ දිගටම පන්ති තියෙනවා පන්ති තියෙනකොට දැන් සමහර අයට සම්බන්ධ වෙන්න ඉස්කෝලේදී මම මේවා ආයේ ටිකක් වේගෙන් සාකච්ඡා කරනවා ඉස්කෝලේදී මේ ඔක්කොම නැවත කරනවා ටිකක් වේගෙන් ඊට අමතරව මේ කරන පාඩම් ටික මම මේ YouTube වලට දාලා ඔයාලට පාඩම් ටිකත් ලැබෙන්න සලස්වනවා හරි YouTube පහසුකම් නැති අයට මේ වීඩියෝ එක ඉස්කෝලේදී CD වලට හරි කොහොම හරි ක්‍රමයකට ගන්න අවස්ථාව සලස්වනවා හරි विशाल दृढ़ प्रकाश तटी अंतर्जाल भाविता मृदुकांग वेडिदीन चित्रक अतुर्मून सहित मेहियम पद्धति अद मेहियम पद्धति वेडिदीन चित्रक परशील अंतर्जाल बहुमाद्य यद अंतर्जाले हा बहुमाद्यूण कृत्रिम बुद्धि मत पदना हंड हंधुनागनी अत कटहांड हंधुनागण पारीगणक अकुर हंधुनागण अतकुर हंधुनागनी सन्दह मृदुकांग लक्षण इतापुड अडुदम हेसरेम पहसुम विश्वासनीय सह कार्यक्षमता इतम रीम निर्माण पद्धति IBM नोटबुक्स Pentium PC सन वर्क स्टेशन अभी रूपरावटिक बलमु प्रकाश अंतर्जाल OS with GUI हरि विचित्र परशील सहित आर्टिफिशियल इंटेलिजेंस कृत्रिम बुद्धि अरे प्रभोर परगण के रोबो के सामान कृत्रिम बुद्धि पाद इंटरनेट मल्टीमीडिया मोबाइल फोन के सीएल हसुरवाणी अरे कटहांडे अरे वॉइस रिकग्निशन कैरेक्टर रिकग्निशन लक्षण गुडा मे परंपरा परगणक Pentium PCs workstations
හරි පරිගණකය හඳුනා ගන්න පරිගණකයක් කියන්නේ කුමක්ද? පරිශීලකයා විසින් ආදානය කරනු ලබන දත්ත ඔහු විසින් දෙන දී ඇති උපදෙස් වලට අනුව සකසා තොරතුරු ප්‍රතිදානය කරන විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණයකි. පරිශීලකයා විසින් ආදානය කරනු ලබන දත්ත ඔහු විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුව සකසා තොරතුරු ප්‍රතිදානය කරන විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණයකි. මෙන්න මේ වචන ටික අනුසාරයෙන් ඔයාට මේක නිර්වචනය කරන්න පුළුවන් නම් අන්න එච්චරයි. මේක කඩපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හරි? අන්න ඒ වගේ නිර්වචනයක් දෙන්න පුළුවන් නම් ඒක තමයි වෙන්නේ කඩපාඩම් කරන්න එපා. ඔය වචන ටික තියෙන්න ඕන. ආදානය කියන වචනේ, උපදෙස් කියන වචනේ, තොරතුරු ප්‍රතිදානය කියනවා ටික. ආන් ඒ ටික විදුලි බලයෙන් ක්‍රියා කරන ටික නේද තමයි. හරි. ඊට පස්සේ අපි යනවා පරිගණකයේ සතු විශේෂ ලක්ෂණ, සුවිශේෂීතා. පරිගණකයේ සතු සුවිශේෂීතා විශේෂ ලක්ෂණ. හරි. විශේෂ ලක්ෂණ ලියාගන්න. වේගයේ නිර්වද්‍යතාවයේ කාර්යක්ෂමතාව බහුකාර්ය බව සුරකින් සහ නැවත ලබා ගැනීමේ හැකියාව. මේවා තමයි සුවිශේෂී ලක්ෂණ පරිගණකයේ සතු.
හරිද ලීලා ඉවරයි නේද හරි එතකොට පරිගණක සත්‍ය සුවිශේෂිතායර්ථේ පළවෙනි එක වේගය පරිගණකයක් කොච්චර වේගවත්ද යන්න සිටුවොත් එයට තප්පරයකදී උපදෙස් මිලියනයකට වඩා ක්‍රියාත්මක කළ හැකියි එතකොට මුල් පළවෙනි පරම්පරාවේ පරිගණක මිලිසෙකන්ඩ්ස් ඊළඟට මයික්‍රෝ සෙකන්ඩ්ස් ඊළඟට නැනෝ සෙකන්ඩ්ස් ඊළඟට පිකෝ සෙකන්ඩ්ස් හරි පිකෝ සෙකන්ඩ්ස් කියන්නේ 1 ට්‍රිලියන්ත් ඔෆ් සෙකන්ඩ් තප්පරයක් ට්‍රිලියන කොටස් වලට කඩලා ඒ එකකින් වැඩ කිරීමේ හැකියාව තියෙනවා තප්පරයක් ට්‍රිලියන කොටස් වලට කඩලා එතකොට හිතා ගන්න පුළුවන් පරිගණක වේගය නිර්වද්‍යතාවය නිවැරදි දත්ත සහ උපදෙස් ලබා දෙන තාක් පරිගණක ඉතා නිවැරදි ක්‍රියා කරයි නිර්වද්‍යතාවය අපි නිවැරදි තොරතුරු දුන්නොත් එයා නිවැරදි වේ කටිත්ත කරලා දෙනවා අපි වැරදි දුන්නොත් එයාට කරන්න දෙයක් නැහැ රයිට් කාර්යක්ෂමතාවය දවසේ පැය 24 න් එකම වේගයෙන් වැඩ කිරීමේ හැකියාව පරිගණකයක් සපුවේ බහුකාර්ය බව එකවර විවිධ කාර්යයන් කිරීමේ හැකියාව සුරකී මහා නැත ලබා ගැනීමේ හැකියාව විශාල තොරතුරු ප්‍රමාණයක් රඳවා තබා ගත හැකි අතර ඉතායික් මනින් සුරකී තොරතුරු ලබා ගත හැකි වීම මේ වගේ ලක්ෂණ ගොඩාක් පරිගණකයක් සතුව තියෙනවා හරි ඒක ලියාගත්තේ නේද ඔක්කොමලා හරි එතකොට ඊට පස්සේ මේ තියෙන පරිගණකයේ වේගය හරි අපිට හිතා ගන්න බැරි වේගයකින් පරිගණකය දත්ත සකස් කිරීම කරනවා නිර්වද්‍යතාවය හරියටම හරි ආයේ කතා කරන්න දෙයක් නැහැ නිවැරදි බවයි පරිගණකයේ කාර්ය ශූර බව හරි පරිගණකයේ බහුකාර්ය බව ඕනෙම වැඩක් පරිගණකයෙන් කරන්න පුළුවන් පරිගණකයට ඕන වැඩක් කරන්න පුළුවන් බහුකාර්ය පරිගණකය පරිගණක සුරැකීම සහ ලබා ගැනීම පරිගණකේ මේවා ගබඩා කරලා තියාගන්න පුළුවන් ගබඩා කරපුවා ගන්නත් පුළුවන් හරි මේ වගේ ලක්ෂණ ගොඩාක් පරිගණකේ සතුව තියෙනවා පරිගණකේ පරිගණකයක් බුද්ධිමත් නොවීම හරි පරිගණකයක් බුද්ධිමත් නැහැ නමුත් අපිට තරහ ගියේ මේ පරිගණකේ කඩා බිඳ දාමලා ඒවා පොලේ ගාලා හරියන්නේ නැහැ පරිගණකේ බුද්ධිමත් නැහැ පරිගණකයට හැංගීම් දැනීම් නොමැතිකම හරි ඒකත් ලක්ෂණ ඒවා පොතේ දැන් ඔයාලා අයින් කරලා තියෙනවා මේ මෙයා මේ පරිගණක පාවිච්චි කරන එක නැවිලි තියාගන්න යනවා පරිගණකේ සද්ද නැහැ මුකුත් කරන්නේ එයාට හැංගීම් දැනීම් නැහැ එයාට හැංගීම් දැනීම් නැහැ ඊට පස්සේ පරිගණක වර්ගීකරණය තියෙනවා ඒක අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා පරිගණක වර්ගීකරණය හරි එතකොට මේ එතකොට අපි ඊළඟ දවසේ 17 වෙනිදා පටන් ගන්න පාඩම කරනවා එතකොට දැන් මේ දැන් මම හදිස්සියට මේ මලගෙදර කියන්න තියෙනවා හරි මලගෙදර කියන්න තියෙනවා මේ එනිසා මලගෙදර කියන්න තියෙන නිසා පන්තිය චුට්ටක් කලින් නවත්තනවා කලින් පොඩ්ඩක් පටන් ගත්තේ අර මේ පස්සේ සම්බන්ධ වුණාට නෝට් ගන්න බැරි වුණා හිට මේ මම ඒ ටික ලැබෙන්න සලස්සන්න නම් හිට උදේ වෙනකොට මේක ලින්ක් එක ඒතර වලට ඒ දින් නෝට් එක ගන්න පුළුවන් ඒතර දිගටම පන්තිය කරනවා කිසි ගැටලුවක් නැහැ ඉස්කෝලේදීත් මේව කතා කරනවා හරි ඉස්කෝලේදීත් මේව කතා කරනවා එනවා සිරු දිනට සුබ රාත්‍රියක් මම පන්තියෙන් සමු ගන්නවා